රට තුල පවතින COVID-19 වසංගත තත්ත්වයේ හැමුවේ එය පැතිරීම පාලනය කිරීම සඳහා මාතලේ කුරුණෑගල හා මොනරාගල යන දිස්ත්‍රික්කයන්ට අයත් පොලිස් බල ප්‍රදේශ කිහිපයක් අද පෙරවරු 7 සිට හුදකලා කෙරුණා. ඒ අනුව මාතලේ දිස්ත්‍රික්කයට අයත් දඹුල්ල ගලේබෙල මාතලේ හා නාවුල යන පොලිස් බල ප්‍රදේශات කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් පන්නල පොලිස් බල ප්‍රදේශයත් කුරුණෑගල පොලිස් බල ප්‍රදේශයේ උඩපතලාව ග්‍රාම නිලධාරී වසමත් මොනරාගල දිස්ත්‍රික්කයට අයත් සියඹලාණ්ඩුව පොලිස් බල ප්‍රදේශයේ ගල් අමුණ ග්‍රාම නිලධාරී වසම හා හෙළමුල්ල ග්‍රාම නිලධාරී වසම මෙලෙස හුදකලා කිරුණු බවයි යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. දිනක් තුල මෙරටින් වාර්තා වූ දෛනික වැඩිම කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ඊයේ දින වාර්තා වුණා. එලෙස වාර්තා වූ කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 1531ක්. ශ්‍රී ලංකාව තුලින් දෛනිකව දහස ඉක්ම වූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූ තෙවන දිනේ මේවන බවයි සෞඛ්‍ය අංශය ප්‍රකාශ කළේ. ඊයේ දින වාර්තා වූ ආසල් දින අතරින් වැඩිම කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර කොළඹ මහනගර සභා බල ප්‍රදේශයෙන් කොවිඩ් රෝගීන් 146 දෙනෙකු වාර්තා වී තිබුණා. ඊට අමතරව පිළියන්දල ප්‍රදේශයෙන් 129ක්, වැල්ලම්පිටියෙන් 27ක්, මුල්ලේරියාවෙන් 31ක්, මොරටුවෙන් 19ක්, මහරකමින් 16ක්, බොරැල්ලෙන් 19ක්, නාරායන්පිටින් 13ක් ලෙස කොවිඩ් ආසාදිතින් වාර්තා වී තිබෙනවා. මේ අතර ගම්පහසා කලුතර දිස්ත්‍රික්කයෙන්ද කොවිඩ් රෝගීන් 145 දෙනෙකු බැගින් වාර්තා වී තිබෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනේදී කොවිඩ් රෝගීන් 107 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් කොවිඩ් රෝගීන් 33 දෙනෙකු වාර්තා වී ඇත්තේ කුරුණෑගල නගරයෙන්. 28 දෙනෙකු තුල්හිරිය ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බවයි COVID-19 ප්‍රතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන නිවේදනය කළේ. මීට අමතරව ගාල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 84ක් වාර්තා වී තිබෙනවා. යාපනී දිස්ත්‍රික්කයෙන් ආසල් 37ක්, කෑගල දිස්ත්‍රික්කයෙන් ආසල් 10ක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසල් 13ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආසල් 35ක්, ත්‍රිකුණාමලයෙන් ආසල් 37ක්, මොනරාගලින් ආසල් 16ක්, මාතරින් ආසල් 46ක්, පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ආසල් 48ක් වාර්තා වී තිබෙනවා. එසේම මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසල් 35ක්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආසල් 13ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසල් 43ක් වාර්තා වී ඇති අතර රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ආසාදිතින් සංඛ්‍යාව 22ක්. වවුනියාව දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 7 දෙනෙකු වාර්තා වී ඇති අතර මඩකලපුව දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 14ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 43ක්ද වාර්තා වී තිබෙනවා. කිලිනොච්චින් ආසාදිතින් 3 දෙනෙකු වාර්තා වී ඇති අතර මුල්තෙව් ප්‍රදේශයෙන් වාර්තා වී ඇත්තේ 1 ආසාදිතයෙකු පමණයි. විදේශගතව සිට පැමිණි පුද්ගලින් 40 දෙනෙකුද ඊයේ දින වාර්තා වූ කොවිඩ් රෝගීන් අතරට ඇතුළත් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන නිවේදනය කළේ. ඒ අනුව ඊයේ දින වාර්තා වූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව දිවයිනේ දිස්ත්‍රික්ක 24කට අයත් ප්‍රදේශවලින් වාර්තා වී තිබෙනවා. මේ අතර කොවිඩ් වෛරසය ආසාදනය වී දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලැබන රෝගීන්ගේ සංඛ්‍යාව 10000 සීමාව ඉක්මවා ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ. කොවිඩ් වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 6ක් පිළිබඳවද ඊයේ රාත්‍රියේදී තහවුරු වුණා. වයස අවුරුදු 37ක කාන්තාවක්ද ඒ අතරවන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 667ක් ලෙසයි. හැටන් කොටගල රාජ්‍ය බැංකු ශාඛාවක සහකාර කළමනාකාරවරයාට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ හේතුවෙන් අදාළ බැංකු ශාඛාව විෂ බීජ හරණය කර තාවකාලිකව වසා දමා ඒ කාර්යමාණ්ඩලයේ සුව නිරෝධානය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍යංශ පියවරගෙන ඇත්තේ. පවතින වසංගත තත්ත්වයේ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළා. පහුගිය දින 3කම 1000 ඉක්ම වූ රෝගීන් වාර්තා වුණා. දැනට මේ බිමේ පවතින තත්ත්වය ඉතාම අවදානම්. අපි මේ වෙද්දී රෝගීන් විශාල වශයෙන් හමු වෙනවා. ඔවුන්ගේ මූලාශ්‍ර සොයා ගන්න බැරි අන්දමේ අනුපකරු රාශියක් වාර්තා වෙනවා. රටේ පවතින තත්ත්වය අවබෝධ කරගෙන රෝගීන් සංඛ්‍යාව අඩු කිරීම සඳහා කඩිනමින් රට ලොක්ඩවුන් කරන්න, එහෙම නැත්නම් සංචරණ සීමා පනවලා රෝගීන් සංඛ්‍යාව අඩු කර ගැනීම සඳහා වැඩ කළ යුතුයි අපි. විශේෂයෙන්ම ශාස්ත්‍රයේ දැනට පවතින තත්ත්වය අනුව නිරෝධායන නීති දැඩිව ක්‍රියාත්මක කරන්න උත්සාහ දැරීම අපිට නොයෙකුත් පාර්ශ්වවලින් බලපෑම් එල්ල වෙනවා. සමාජයේ ඉන්න විධිමත් සහ විධිමත් නායකත්වයෙන් යම් යම් ගැටලුකාරී තත්ත්ව නිර්මාණය වෙනවා. නොයෙකුත් නිලතල දරන්නන්, ඒ වගේම යම් දේශපාලන අධිකාරී පුද්ගලයින් මෙවැනි තර්ජන එල්ල කරමින් ඉන්නවා. කෙසේ වෙතත් රටේ පවතින අවදානම් තේරුම් අරන් පොදු මහ ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා සියලු දෙනා සහයෝගය දෙන්න කියලා ඉල්ලා සිටිනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.